අයිබෝවන් සුබ දවසක් ඔයාල හැමෝටම. අද මම හදන්න ලෑස්ති වෙන්නේ බබාලට ප්‍රධාන වේලට හරි ලේසියෙන් ඒ වගේම ඉක්මනින් බර වැඩි කරගන්න පුළුවන් කෑම එකක්. මේක දෙන්න පුළුවන් වෙන්නේ අවුරුද්දට වැඩි බබාලට. තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. මුලින්ම මම pan එකට බටර් ටිකක් දාලා බටර් ටික හොඳට දිය වෙන්න තියාගන්නවා. බටර් ටික මේ විදිහට දිය වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා තලාගත්ත ඉඟුරු, ඒ වගේම සුදු ලුණු, රම්පෙ, කරපිංච මේ දේවල් ටික දාලා හොඳට සුවඳෙන්න තෙම්පරාදු කරගන්න. මේ ටික මේ විදිහට තෙම්පරාදු වෙන අතරතුර මම මේකට එකතු කරගන්නවා පොඩිවට කපාගත්තු ලුණු ටිකකුත්. ලුණු ටිකත් මේ විදිහට තෙම්පරාදු වෙන අතරතුර අපිට පුළුවන් මේකට බබාල ආස කරන එළවලු එකතු කරගන්න. මම එකතු කරගන්නවා පොඩිවට කපාගත්ත බ්‍රොකොලි ටිකක්, ඒ වගේම කැරට්. එළවලු ටිකත් තෙම්පරාදු කරගන්න. අපිට මේ තෙම්පරාදුවට එකතු කරගන්න පුළුවන් බැදගත්තු චිකන්, ඒ වගේම ඉස්සෝ මේ වගේ දේවල් උනත්. තෙම්පරාදුන මේ මිශ්‍රණය මම පොඩ්ඩක් පෑන් එකේ මේ විදිහට පැත්තකට කරගෙන මැදට දාගන්නවා බිත්තරයක්. මේ බිත්තරේට ලුණු, ඒ වගේම කෑලි මිරිස් එකතු කරගන්නවා. කෑලි මිරිස් හෝ ගම් මිරිස් කුඩු දාගන්න පුළුවන්. දැන් බිත්තරේ හොඳට මේ එළවලුත් එක්ක කලවම් කරගන්න. දැන් අපිට පුළුවන් පොඩිවට කපාගත්තු පාම් පෙති දෙකක් මේකට දාගන්න. පාම් පෙති මේ වගේ පොඩි කොටු විදියට කපාගන්න. පාන් ටික හොඳට එළවලු මිශ්‍රණයත් එක්ක කලවම් කරගන්න. ඉතින් ඔයාලට ඉන්නේ ටිකක් සැරට වගේ කන බබෙක් නම් ඔයගලන්ට පුළුවන් මේකට චිකන් ග්‍රේවි ටිකක් වගේ මේ වෙලාවේදී දාලා හොඳට කලවම් කරගන්න. එහෙම නැත්නම් මේ විදියට වුණත් මේක හරිම රසයි. පාන් ටික මේ විදියට කලවම් කරගන්න අතරතුර අවසානයේදී මම එකතු කරගන්නවා පොඩිවට කපාගත්තු ලීක්ස් ටිකකුත්. ලීක්ස් ටික දාලා කලවම් කරගෙන ලිප ඔෆ් කරගන්නවා. ඔන්න ඔය විදියට තමයි මම රසම රස පාන් කොත්තු එකක් හදාගත්තේ. මේක බබාලට විතරක් නෙමෙයි පවුලේ හැමෝටම රස බලන්න පුළුවන් කෑමක්. රාත්‍රී වේලකට බබාලට හරිම ලේසියෙන් හදලා දෙන්න පුළුවන්. ඒ වගේම ලන්ච් බොක්ස් එකට උනත් මේක ගැලපෙන කෑම එකක්. අවුරුද්දට වැඩි බබෙක්ට හරි ලේසියෙන් බර වැඩි කරගන්න, හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් තමයි අද අරගෙන ආවේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකේ දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.